Sri Lanka's Priyatama Lemon Puff Ati Vishishta Manchi Lemon Puff. Sri Lanka's Priyatama Lemon Puff Ati Vishishta Manchi Lemon Puff. Ambilipitiiya pavati sadayakadi polisiya samaga thibu gatumen Sumith Prasanna Jayawardena miyamata dala naduwa ada vibhagayata genune Ambilipitiiya athireka maestrath Prasanna Pranandu mahata idiriyei. Eidi gatuma siduwu pasugiya 4 wanada ratri Ambilipitiiya polisiye durakathana kriyaakaru lesa katiyutu kala niladhariyagen ha gatuma pavati sthaniyata giya jangama polis kandayame niladharin dedenukugen ada saakshi vimasunu labuwa. Polis saakshi mehewunu labuwe polis madhya prakashaka sahakara polis adhikari neethignya Ruwan Gunasekara mahata visin. පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරපු දෙයක් සම්බන්ධයෙන් මම මේ අවස්ථාවේදී කියන්න ගියොත් ඒක පාර්ලිමේන්තු වරප්‍රසාද රීති උල්ලංඝනය වීමක් වෙන්න පුළුවන්. මේ අද පැවැත්වෙන්නේ මරණ පරීක්ෂණය තමයි. අද මේ මරණ පරීක්ෂණයේ සාක්ෂි මෙහෙවීම ආරම්භ කළා. අධිකරණයේ දුන්නු නියෝගයක් මත රත්නපුර බාර නියෝජ්‍ය පොලිස්පතිගේ අධීක්ෂණය යටතේ පොලිස්පතිතුමා විසින් මාව පත් කරලා තිබුණේ එනවා මම ඒ සාක්ෂි මෙහෙවීම ආරම්භ කළා. විශේෂඥ සාක්ෂි වාර්තාත් මේ නඩුවට කැඳවන්න බලාපොරොත්තු වෙනවා මරණ පරීක්ෂණයට. මේ අතර මෙම නඩුව වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට පොලිස් නිලධාරියෙකු ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය තුලදී බාධා කර තිබෙනවා. ඒ මාධ්‍යවේදීන් සතු සටහන් පොත් ලබා ගනිමින් අපි මාධ්‍යවේදීන් 10ක් විතර ඒ අවස්ථාව ආවරණය කිරීම සඳහා අධිකරණය අසලට ආවා. අපගේ කැමරා ආම්පන්න අපේ සහෝදර මාධ්‍යවේදීන්ට ගේට්ටුව ළඟ තියාගන්න කියලා දීලා අපි 6 දෙනෙක් අධිකරණ ශාලාවට ගියා. අපි අරන් ගියේ සටහන් පොතක් විතරයි. සාක්ෂි සටහන් කිරීම ආරම්භ කළා. ඒ අවස්ථාවේදී අපි අපේ සටහන් පොත්වල සටහන් යොදමින් සිටියා. ඒ අවස්ථාවේ අපි ඉන්න තැනට පැමිණි අධිකරණ පොලිස් නිලධාරියා සටහන් පොත් සියලු ලේඛන ඔහු භාරයට ගත්තා. කෙසේ වෙතත් පොලිස් නිලධාරියා ලබාගත් සටහන් පොත් ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛකාධිකාරීවරයා පසුව මාධ්‍යවේදීන්ට ලබා දී තිබෙනවා. මෙම නඩුව හෙට යලි කැඳවීමට නියමිතයි. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් තවත් නඩුවක් ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේදී අද විභාගයට ගෙනුණා. ඒ සාදේ පැවති දිනේ පොලිස් නිලධාරින්ට සාදේ සිටි පිරිස් පහර දුන්නේයයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පහර දුන් බවට සැකපිට 8 දිනකු අතරංගොඩ ගැනු අතර ඔවුන්ගෙන් කිහිප දිනකුගෙන් අද සාක්ෂි සටහන් කරගත්තා. එම නඩුව පෙබරවාරි මාස 24 වනදා යලි කැඳවීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම සිදු කරන පරීක්ෂණ පැහැදිලි කළ එහි ලේකම්වරයා පොලිස්පතිතුමා ඊයේ එකඟ වුණා මේ සම්බන්ධයෙන් දේශ පොලිස් අධිකාරීවරයාගේ මූලිකත්වයෙන් පැවැත්වෙන විමර්ශන වාර්තාව ඉදිරිපත් කරන්න. ඒ අනුව විමර්ශන වාර්තාවේ අද දින පොලිස් කොමිසම සභාවට ලැබීමට නියමිත තිබෙනවා. එය ලැබුණට පස්සේ හෙට දින ජාතික පොලිස් කොමිසම සභාවේ සතිපතා පැවැත්වෙන රැසියම වෙනවා. ඒ රැසියමට ඉදිරිපත් කළා පිළිබඳ අධ්‍යයනයක් කරලා කොමිසම සභාව තීරණ පරිදි ඉදිරි පියවර ගැනීමට දැනට තීරණය වෙලා තියෙනවා. සිද්ධියෙන් මියගිය තමසමියා පිළිබඳව පොලිස් පතිවරයාට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව මියගිය පුද්ගලයාගේ බිරිඳ පවසනවා. ඇය පෙන්වා දෙන්නේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය තමන්ගේ සාක්ෂි ලබා ගැනීමේදී බලපෑම් කළ බවයි. රත්නපුර DIG ඔෆිස් එකටත් ගිහිල්ලා පැමිණිලි කරන්න ගියා. එතෙන්දි පැමිණිල්ල ලියාගත්තා. ඒත් මට ඒක කියවන්න දුන්නේත් නැහැ. මේ අස්සනක් ගත්තා. මේ එතන මට තර්ජනයක් කළා. පොලිසියට විරුද්ධව මේ කරන්න යන දේ බරපතලයි. ඔයාට මේවා උසාවි ගානේ ලෝයල ළඟට ගිනියන්න මේවා පිටපත් දෙන්නේ නැහැ. ඕවා ඔයා කියන්න දැන් ගිහින් කියන්න එපායි කිව්වා අපි මේවා හොයලා බලන්නේ කියලා. ඒකෙන්ද මං දැන් ලිඛිතව පැමිණිල්ලක් හදාගත්තේ ඇඹිලිපිටි පොලිසියටයි පොලිස්පතිතුමාටයි ඉදිරිපත් කරන්න. දැන් අදාළ මරණය තවදුරටත් සැක සහිත නම් එක්ක දෙමව්පියන් එක්ක භාර්යාව විසින් තවදුරටත් පුළුවන් මේ සම්බන්ධව අපිට තවත් සැක මතුවලා තියෙනවා කියලා මහේස්ත්‍රාත්වරයාට පෙත්සමක් ඉදිරිපත් කරන්න නැවත වතාවක් ඒ මෘත ශරීරය ගොඩ අරගෙන මහේස්ත්‍රාත් පරීක්ෂණය එතනදී සිදු කරන්න බුල. ඒ සඳහා කිසිම බාධාවක් නැහැ. එකම දේ තමයි සැකය. එතන මහේස්ත්‍රාත්වරයා විසින් නැවත ඒ මුත්‍ර ශරීරය අරගෙන අදාළ පරීක්ෂණය කරනවා.